සමගිය තමයි ජයග්‍රහණය කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මෙවර මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. මොකද ගියපාර ජනාධිපතිවරණයේදී විපක්ෂයට තමයි වැඩිපුර ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි කරලා දුන්නේ මේ රටේ ජනතාව. අපිට විශ්වාසයක් තියෙනවා 14 වෙනිදායින් පස්සේ අපිට අනිවාර්යයෙන්ම මේ රටේ ආණ්ඩුව පිහිටවන්න පුළුවන් කියලා. නෑ ඉතින් මගේ නම් අදහස ප්‍රබල විපක්ෂයක් වෙන්න නෙවෙයි අවශ්‍ය. විපක්ෂයේ වගකීම වෙන්නේ ආණ්ඩුවක් හදන්න තරඟ කිරීම. 140,000 ආසන්න ඡන්ද සංඛ්‍යාවක රෙකෝඩ් එක තියලා තියෙන්නේ මම. මම බලාපොරොත්තු වෙන්නේ මගේ තන රැක ගන්න. කවුරු හරි ඒකේ බලාපොරොත්තු වෙනවා නම් ඊළඟ පාර්ලිමේන්තු බලය ගන්න එක ගන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕන. මේකෙත් වැඩි බහුතරයක් ඔවුන් මේ ඉල්ලන අනිත් පක්ෂය එක්ක බැලුවට පස්සේ ඔවුන් වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ගන්නවා. මේ වෙලාවේ කරන්න තියෙන්නේ අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීම මිසක් මේ දීපු ආණ්ඩුව පල්ලමට ඇදලා දාලා ඔන්න අපි ගත්ත අපිට කරන්න දුන්නේ නැහැ කියන දේ අහන්න ඕනේ නැහෙනි. අජිත් මාන්නප්පරම මටත් පොඩ්ඩක් ෂොක් වුණා ඒ වැඩේ. එහෙම විය යුතු නැති නිසා නායකතුමාටත් කතා කරන්න ඕනේ, බලන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා. හැකිනම් අපිට නැවතත් අපේ කණ්ඩායමට ඔහු එකතු කරගන්න ඕනේ. මොකද හරි එතකොට ජනාධිපතිවරයා අලුතෙන් තේරීපත් වෙලා ඉන්නවා. අපි එතුමාගේ කකුලෙන් අදින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි එතුමාගේ ආණ්ඩුව දැඩි විවේචනයකට එල්ල කරන්නේත් නැහැ. මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනකොට ගැටුමක් නැති, ભેද නැති, නාම යෝජනා කැපිච්චේ නැති සාමූහික ටීම් එකක් හැදීරිට හොඳම ටීම් එක බවට මාලිමාවේ කණ්ඩායම්පත් වෙලා තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ මැතිවරණයේදී ඒ කියන්නේ අර හිටපු දේශපාලන ව්‍යාපාරවලට අඩුම ගානේ තමන්ගේ ආසනයට ඉල්ලන්න බැරි වෙන තරමටම තමන් ආසනයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා අද ඔවුන් ආසනයට ඉල්ලන්නේ නැහැ.